ඊළඟට මේ ඔබතුමාලට තියෙන විශාලම ප්‍රශ්න ඇතමයි මහජන පැමිල්ලි ගොඩක් ලැබෙන කාරණාවක් තමයි මේ අනවසරයෙන් සිදු කරන කැනීම් කටයුතු. උග්‍ර පාරිසරික ප්‍රශ්නයන් සමාජ ප්‍රශ්නයන් පැනනගිනව කියලා මේ කැනීම් වලක් කටයුතු වලක්ව ගන්න ක්‍රමවේදයක් නැති එකත්, ඒ වගේම මේ අනුමත රාජ්‍ය භාගයේ මහරි නිශ්චිත භාවයක් මේ ඉගෙන කල්පත්තුමා එල්දාරිය පැහැදිලි කරයි. දැන් බලපත්‍ර ලබා ගන්න ප්‍රමාණයට වැඩිය දෙගුණයක් තුන්ගුණයක් වගේ මේ කැනීම් කරන අවස්ථා තියෙනවා. දැන් බලපත්‍රය ලබා ගන්න මේ වගේ දෙගුණයක් වගේ දැන් අපි හැමතිස්සෙම බලපත්‍රයට අනුව කැනීම් කරන ප්‍රමාණය තීරණය කරන්නේ පුපුරන දරුවෝ ඉෂු කරපු ප්‍රමාණය අනුව. ඒ වුණාට ඊට වැඩිය මේ කැනීම් කරන මේ වෙන වෙන ක්‍රමවලින්. මේක තමයි ඔබතුමාලගේ ආයතනයේ තියෙන ලොකුම ගැටලුව. දැන් උදාහරණයක් කියන්නේ බුදුවර යාන්නෝයේ මෙතුමිය කියයි ඒක විස්තරය වැඩිදුර යාන්නෝයේ ජලාශීදී කිරීමේදී හමු වෙච්ච වැලි නිදිය ඉවත් කර ගැනීමට ලබා දුන්නු බලපත්‍රයේ කොන්දේසිය අනුව කැනීම් භූමිය ප්‍රතිසංස්කරණය කරන්න ඕන. කැනීම් කළ යුතු ගැඹුර මීටර් 3යි. නමුත් කැනීම් කරපු කට්ටිය ඒක භූමියේ මීටර් 8ක් 10ක් අතර ප්‍රමාණයට ගැඹුරට කැනීම් කළා තියෙනවා. හැබැයි ඒක කිසිම දෙයක් කරන්න නැතුව පස්කඳු කොට ගහලා තියෙනවා, වලවල් හාරලා තියෙනවා. ජලාශය ඒක ඇතුලේ තව ජලාශ හැදිච්ච විදිහක් තමයි තියෙන්නේ. පස් කියුබ් මේ කියන්නේ ජලාශ ඉදි කිරීමල භාවිතා කර පස් කියුබ් 13,43,000 ගෙවන්න තියෙන මිලියන 26ක රාජ්‍ය භාගයක් ගෙවල නැහැ. අදාළ සමාගම. ඉතින් ඒ වගේ වෙලාවකදී මොකද තත්ත්වය? දැන් ඔබතුමාලා කියන ප්‍රමාණයට වඩා වැඩියෙන් කැණීම් කරනවා හුඟක් තැන්වල. දැන් අතරම දැන් කුරුණෑගල දිස්ත්‍රික්කය වගේ ගත්තොත් මේක බරපතල ප්‍රශ්නයක්. අද කුඹුරුවල ව්‍යවහාරන මට්ටමට තියෙන්නේ. يعني කැනීම් බලපත්‍ර අරගන්නවා, අරගන්න බලපත්‍රයට වඩා වැඩි ප්‍රමාණයකින් පස්පටවනවා, වැලි හෝදනවා. දැන් වැලි හෝදන එකත් ජාවාරමක් කියලානේ තියෙන්නේ. يعني පස් හෝදලා වැලි බවට පත් කරනවා. ඒතර පස් කැනීම් බලපත්‍රයක් ගන්නවා, අවසානයේ පටවන්නේ වැලි. මනම් පිටියෙන් වැලි ගේනවට වඩා ලාභයි කුරුණෑගලින් වැලි ගේන එක කොළඹට. ඒක තමයි බිස්නස් එක. හැබැයි එතකොට පරිසරය ඉවර වෙනවා. ගෘහ දෙපාර්තමේන්තුව සඳහන් කර ආකාරයට ඇත්ත වශයෙන්ම මමත් අත්දැකලා තියෙනවා ලබා ගන්න බලපත්‍රයට වඩා අනිවාර්යයෙන්ම කැණීම් කරනවා. ඒ උදාහරණයක් ඇටියට අපිට ඒක තහවුරු වුණා. මේ පුපුරන ද්‍රව්‍ය සම්බන්ධව අපි නියාමනය පටන් ගත්තට පස්සේ මුළු සමස්ත කර්මාන්තයෙන්ම කරු මනුෂ්‍යමනලටත් එන්නේ පැමිණිලි ඇතිතරම් පුපුරන ද්‍රව්‍ය ලැබෙන්නේ නැහැ කියලා. නමුත් අපි ඊට පස්සේ මේක අධ්‍යයනය කරලා අපේ කැණීම් ඉංජිනේරුවරයා තමයි ඒ ලයිසන් එකේ ග්‍රේඩ් එක අනුව දෙන පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණය තීරණය කරන්නේ. ඒ අනුව අපි නියාමනය කරන්න පටන් ගත්තාම උද්ඝෝෂණයෙන් පටන් ගත්තා හැමතැනින්ම අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණය ලැබෙන්නේ නැහැ කියලා. මේකට විකල්පයක් හැටියට අපි විශේෂ ලේකම්තුමාගේ විශේෂ ගැසට් පත්‍රයකින් ඒගොල්ලන් ස්කේල් එක, ඒ කියන්නේ ශ්‍රේණිය වැඩි කරගන්න එක, යම් කිසි කෙනෙකුට වැඩියෙන් බල පුපුරන ද්‍රව්‍ය අවශ්‍ය නම් එයාගේ ස්කේල් එක වැඩි කරන්න අපි පහසුකම් සලස්සලා දුන්නා. ඒක ඒ ආකාරයෙන් නියාමනය කරන දැන් කටයුතු කරලා තියෙනවා. ගරු සභාපතිතුමනි, ඇත්තටම කාර්යාංශයට ඇවිල්ලා තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඔබතුමා කියපු කාරණේ. මොකද කාර්යාංශයෙන් බලපත්‍ර අරගෙන නීත්‍යානුකූල නොවන කටයුතු කරනවා වගේම කාර්යාංශයෙන් බලපත්‍ර අරගන්නේ නැතුවත් නීත්‍යානුකූල නොවන කටයුතු කරනවා. ඉතින් ওই කාරණා දෙක සම්බන්ධයෙන්ම එක පැත්තකට කාර්යාංශය මේ කටයුතු පාලනය කරන්න නවත්තන්න ක්‍රමවේදයන් කීපයක් අනුගමනය කරලා තියෙනවා. පළවෙනි එක හැටියට අපි මේ නීති විරෝධී කටයුතු වගේම බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කටයුතු පාලනය කරන්න STF එකත් එක්ක වෙනම ටීම් එකක් DSMB එකට අනුයුක්ත කරලා එක පැත්තකින් ඒ කටයුතු විමර්ශනය කරන්න කටයුතු කරමින් පවතිනවා. නාවික හමුදාවත් එක්ක වෙනම කණ්ඩායමක් දාලා ඒ සම්බන්ධව සමීක්ෂණ කටයුතු වෙනම කරගෙන යනවා. පහුගිය කාලෙදී ඔබතුමා දන්නවා ඇති නාවික හමුදාව මැදිහත් වෙලා ඒ කරපු අනවසර මේකදී වෙඩි තැබීමකින් මේ ප්‍රශ්නකාරී තත්ත්වයක් මත උනා. ගිය සුමානෙත් ඒ අනවසර වැලි ගැනීම කටයුත්තක් සම්බන්ධව කටයුතු කරද්දී පොලිස් වෙඩි තැනීමක් සිද්ධ වුණා. කාර්යාංශයේ හැටියට වැටලීම් මේකකයක් වෙනම ස්ථාපිත කරලා ඒ වැටලීම් මේකකේ සම්බන්ධ කරගෙන ඒ සම්බන්ධ වැටලීම් කරන්න පටන් අරගෙන තියෙනවා. ඊට අමතරව ඒ වැටලීම් කරනකොට පොලිසියට ඇති වෙන ප්‍රශ්න ඒ කාරණා සම්බන්ධව වෙනම විශේෂ ඒකකයක් පිහිටවලා කාර්යාංශය ඒ පොලිසිය වැටලීම් කරන කට්ටිය දිරිගන්වන්න ජනාධිපති සම්මාන දෙන වැඩපිළිවෙලක් කාර්යාංශය පැත්තෙන් අපි වෙනම වැඩපිළිවෙලක් කරගෙන එහෙම මේ කරගෙන තියෙනවා. ඒ සම්බන්ධ මැදිහත් වෙන්න ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් ඒ වගේ මැදිහත් වීම නිසා සභාපතිතුමා කියපු කාරණේ වගේම එක්ස්ක්ලූසිව් සම්බන්ධයෙන් කාර්යාංශය පහුගිය කාලයේ ඇතිවෙච්ච කාරණයක් එක්ක කාර්යාංශයේ මැදිහත් වෙලා වෙනම වැඩපිළිවෙලක් හරි ගස්සලා ඒ එක්ස්ප්ලෝසිව් වලින් කඩන්න ඕනේ ක්වොන්ටිටි එක කොච්චරක්ද කියලා බලලා ඒ එක්ස්ප්ලෝසිව් ප්‍රමාණය තීරණය කරලා එක පැත්තකට නීත්‍යානුකූලව ගල් කඩන්න පුළුවන් ප්‍රමාණයට හරියන විදිහට එක්ස්ප්ලෝසිව් දෙන්න තා පැත්තකට වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. එතන අධ්‍යක්ෂතුමා මෙහෙම ප්‍රශ්න තියෙන්නේ ඔබතුමාලා මුකුත් නොකරනවා කියලා නෙමෙයි මේ කියන්නේ.
ඔබතුමාලගේ ආයතනය හැටියට ඔබතුමාලා යම් ප්‍රමාණයක කටයුතු ප්‍රමාණයක් සිද්ධ කරනවා. හැබැයි දැන් මෙතන මේ ප්‍රශ්නේ තියෙන විගණක ආධිපත්‍යවත් මතු කරන්නේ උදාහරණ වලින්. උදාහරණේ මේවා. මේ රටේ තියෙන පාරිසරික විනාශයේ තරමට තියෙන ස්වභාවයේ තරමට ඔබතුමා කියව හරියටම හරි කැණින් බලපත්‍රය ගත්ත කට්ටිය බලපත්‍රයේ සීමාවන් වලට එහා ගිහිල්ලා ඒ කටයුතු කරනවා. නොගත්ත කට්ටිය වෙනම කටයුතු කරනවා. ඒකත් ඇත්ත. හැබැයි දැන් අඩුතරමේ අපි ආරක්ෂා කරගන්න බෑ පළවෙනි කොටසවත්. කැණීම් බලපත්‍රය ඔබතුමාලා ලබා දෙනවා නම් ලබා දෙන බලපත්‍රයට අදාළව කරන දේ පසුවිපරම් කරන්න, ඒකට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න, මොනවා හරි යාන්ත්‍රණයක් තියෙන්න එපයි. දැන් මේකේ මේ ඔබතුමාලා පෙන්වන ඔබතුමාලගේ බලපත්‍රයක තියෙන වදන්ති අනුව ගත්තොත් එහෙම කැණීම් කරන්න බෑ. පවත්නා පොළොව මට්ටමින් අභ්‍යන්තරයට කැණීම් සිදු නොකළ යුතුයි. ඉතින් එහෙම කරන්නේ නැහැනේ කවුරුත්. අපිටම අපි ඒක යථාර්ථවාදී වෙමුකෝ. සීමාවක් ඈ දැන් ඔබතුමාලා මේ කියන්නේ යාන්න වෙච්ච කියන්නේ. දැන් සමහර තැන්වල කියනවා කැණීම් කටයුතු කරන්න පුළුවන් අක්කර 8යි කියලා. හැබැයි අක්කර 10ක් 13ක් තියෙනවා. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. දැන් එක්කෝ දැන් භූවිද්‍යා පතල් ගැනීම කාර්යාංශයේනේ ගරු ලේකම්තුමා මේ ඔක්කොටම තියෙන්නේ. මිනිසුන්ට දුක ඇවිල්ලා කියන්න මේ ප්‍රශ්නේ කියන්න ඉදිරිපත් කරන්න. ඒතකොට එතන මම අපි දැන් කලින් කිව්වේ ඒකයි. භූවිද්‍යාඥයෝන්ගේ අඩුව, නිලධාරීන්ගේ අඩුව, දැන් අර ඔබතුමාලගේ අර පුවරු වලට වියදම් කරන වගේ ප්‍රමාණය ටාස්ක් ෆෝස් එකක් හදලා එහෙමනම් පසුවිපරම් මණ්ඩලයක් හදලා ඒ වගේ දෙයකට යොදවුවට කමක් නැහැ නේ. ඒක ඒක පාඩුවක් නෙමෙයි. හැබැයි මේක ඔබතුමාලගේ ඒ කියන්නේ නීත්‍යානුකූල අයිතිය. ඔබතුමාල කළ යුතුම දේ. සභාපතිතුමනි අපි ඕක තමයි මම හිතන්නේ ප්‍රධාන දේ මගහැරලා තියෙන්නේ. අපි 2018 දී පොලිසිය සහ විශේෂ කාර්ය බාලකා එකතුව වැටලීම් 8000ක් පමණ කරලා තියෙනවා 2018 වර්ෂයේදී. හරි ඒක අපි කරනවා. ඒ වගේම අපේ මෙහෙයුම් ඒකකයක් මේ වෙනකොට වැටලීම් 150ක් කරලා දෙනවා මේ අවුරුද්දට. එතකොට නඩු සංඛ්‍යාවත් 150යි, අත්තරංගුඩ ගස් සැක්කරුවන් ගන්න 231යි, ටිපර් රථ ගන්න 147යි, එස්කවේටර් බැකෝ වගේ එක්පස් සෝදන යන්ත්‍ර 11යි, බෝට්ටු වැලි පාරු ගන්න 20යි, වැලි කියුබ් ගන්න 650යි, පස් කියුබ් ගන්න 740යි, ගල් කියුබ් ගන්න 60යි, 80ක් වශයෙන් පුහුණු ද්‍රව්‍යයන් තරම් තියෙනවා අපි 69,60,500ක් දඩ ගහලා තියෙනවා. ඉතින් මේ කාරණා මම අනිවාර්යෙන් පිළිගන්නවා මේවා වැඩිදියුණු කර යුතුයි කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ දැන් ඔබතුමාලගේ මොකද්ද ඒතකොට ක්‍රමවේදයක් නැතිකමටත් වඩා තියෙන්නේ ඔබතුමාලගේ ආයතනයට මීට අවශ්‍ය කරන ශක්තිය නැහැ කියන එකද? නැත්තම් තව ප්‍රමාණවත් නැද්ද? මොකද්ද අපි අපෙන් කරන්න ඕන යෝජනා මොකද්ද? අපි සභාපතිතුමා මෙහෙම කියන්නකෝ, පාර්ලිමේන්තුවේ යෝජනාවක් කළා හරි, අපි වාර්තාවක මේක ඇතුල් කළා හරි, දැන් මේ පරිසරය කියන එක නේතුව අපිට ජීවත් වෙන්න බෑනේ අවසානේ නේද? අපි කවුරුත් එකඟයි නේකට. ඉතින් මොකද්ද අපි කරන්න ඕනද කියන්නේ? විශේෂයෙන්ම සභාපතිතුමනි මේක හොඳ අවස්ථාවක් අපිට ලබා දීම ඒ සම්බන්ධව කතා කරන්න. මම හිතන්නේ අපේ ආයතනය මේ ලයිසන් ඒජන්සි එකක් විතරක් නෙවෙයි, ඒහා සමානවම ඒහා සමාන වැදගත්කමකින් මේ නියාමනය නැත්නම් මොනිටරින් පාර්ට් එක කරන්න ඕන. එකම කාරණාව තියෙන අපිට ඇත්තටම ෆීල් ස්ටාම්ප් එකේ අප්‍රමාණවත්භාවයක් තියෙනවා. ඒ කියන්නේ මේව බලන්න යන්න. එක ගරු සභාපතිතුමනි ඔය ගොඩාක් වැලි කැණීම් වගේ කටයුතු කරන්නේ කැලෑවල. සමහරට වල්ලලි තර්ජන ප්‍රශ්න තියෙනවා. නමුත් අපි ෆීල්ඩ් ඔෆිසර්ස්ලා යන්නේ මොටර් සයිකලේ. ඒතර ඒගොල්ලන්ට ආරක්ෂාව මදි. ඉතින් ඒක නිසා අපිට මේ ෆීල්ඩ් එකටම වෙන් කරන්න පුළුවන්. අලියෝ අලියෝ දෙන්න ඕක. ඔව්. රිපීටින් යන්න. මේ මේ මම හිතන්නේ අපේ මේ ක්‍රමය වෙනස් වෙන එකක්. අපේ ඇත්තටම මේ සභාවතුමනි අපේ මේ පනතත් වෙනස් වෙන්න ඕන. අපිට ක්ෂණික නීතිමය පියවර ගන්න පුළුවන් විදිහට දැනට අපි STF එක දාලා ඇල්ලුවත්, නේවික දාලා ඇල්ලුවත් අවසානයේ සිවිල් නඩුවකට යන්න වෙන්නේ පොලිසිය හරහා. ඒක කලින් වතාවෙත් මම ඒක මේ බැලුවේ 2013 තමයි අපි ඔබතුමාලා අවසාන වශයෙන් ගැඳවල තියෙන්නේ. 2013 මේ පනත සංශෝධනය කිරීමේ යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. නමුත් සංශෝධනය කරලා නැහැ. ඒක කවුද කරන්න ඕනේ? සංශෝධනය පවතිනවා මේ අවුරුද්දේ ඒක ඉවර කරන්න ඇක්ෂන් ප්ලෑන් එකේ තියෙනවා. නැතබතු අපි දැනට සමහර ඒවා සංශෝධනය කරා ඇක්ට් එකේ සමහර ඒවා. මොකද අපේ කලින් අර ඔබතුමා කියපු ඒ ප්‍රශ්නේ අපි ඉදිරිපත් කරලා ඒක ප්‍රයොරිටි දීලා මේ ඇත්තම අමාත්‍යාංශ ලේකම්තුමා පෞද්ගලිකව මැදිහත් වෙලා වෙනම කමිටු කීපයක් පත් කරලා මේ අපේ වෙනස් කරලා ඒ කාණ්ඩ වෙනස් කරලා කට්ටියට ඒ මේ දැන් මාස දෙකකට කලින් ඒක එකක් වෙනස් කරලා තියෙනවා. ඊට අමතරව පනත වෙනස් කරන කාර්යය කටයුතුත් ඊට අමතරව අපි මේ කරගෙන යනවා මේ වෙනකොට දැනට. ඔබතුමාලට බැරිද දැන් මට මේක නීත්‍යානුකූල තත්ත්වයේ ලේකම්තුමා තේරෙන්නේ නැහැ. දැන් මෙතුමා කියන විදිහට දැන් මේ අනිකුත් කටයුතු දැන් ආයුද ගිනි යවි එවනම් පොලිසිය STF එක සහය නැත්නම් වනජීවි
සහය. ඒ වගේ ආයතනවල සහය ලබා ගන්න පුළුවන් විදිහ වෙනම විශේෂ මේ ටාස්ක් ෆෝස් එකක් වගේ එකක් කාර්යසාධන බලයක් ආයක් හදන්න බැරිද මේ ආයතනෙ සම්බන්ධ කරලා? මේක අලුත් දෙයක් වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ දැන් මේ මේක වළක්ව ගන්න අවශ්‍ය කරන කටයුතු කරන්න වෙන්නේ එවැනි මැදිය විශේෂ මැදිහත් වීමකින්නේ. මේ ප්‍රදේශ ටාග් වල තියෙනවනේ දැන් ඔය විශේෂ ප්‍රදේශනේ. අදාල විශේෂ ප්‍රදේශ ලංකාවටම නෙමෙයි. දැන් කඩුවෙල නම් කඩුවෙල ප්‍රදේශයේ ඉන්න ප්‍රාදේශීය ලේකම්තුමිය පොලිසිය OIC තුමා සා ටාස්ක් ෆෝස් එකක් තියෙනවා. අපිටත් ඔය ප්‍රශ්න එනවා. දැන් ඔය කුඹුරු පුරවද්දිත් එහෙම සභාපතිතුමා හරි අමාරුයි මේක මේ නීත්‍යානුකූල ක්‍රියාත්මක කරන්න. පොලිසිය දැනුවත් කරත් පොලිසිය ඇක්ෂන් ගන්නත් පොලිසියටත් අමාරුයි. මේවා ඔක්කොම මේ මේ ගොඩක් සංකීර්ණයි. දෙපළම කියන එක හරි මම හිතන්නේ අර මේ අපි රෙගුලේටරි ආම් එක උනාට අපිට අර මහ පොළවේ අනෙකුත් ආයතනවල සහායමත් දුවන්න ඕන නිසා ඔබතුමා කිව්වා හරි අපි මේ වෙන විට ඒකාබද්ධ කමිටු මගින් තමයි දැන් අපි හැම ඉන්ස්පෙක්ෂනම කරන දේ ජොයින්ට් ඉන්ස්පෙක්ෂන් ටීම්ස් කියලා හදාගෙන එතකොට නැත්තම් එකතු කරගන්නත් බැරි හින්දා මාසෙකට අපි තියෙන මාසෙකට දෙපාරක් අපි රැස් වෙනවා ඉන්ස්පෙක්ෂන් කරන්නේ දැන් හවුලෙමයි අර ඒක දිස්ත්‍රික් 25ම ස්ථාපිත කරලා තියෙනවා. එතකොට දිස්ත්‍රික් ලේකම්තුමා විසින් නම් කරනවා ඇඩිෂනල් සෙක්‍රටරි කෙනෙක් බොහෝ විට සභාපතිත්වය. ඒකල හැම ආයතනයක් සම්බන්ධව අපි අපි වාහන පහසුකම් සපයගෙන ජොයින්ට් ඉන්ස්පෙක්ෂන් කර යනවා. හැබැයි ඒ කෙසේ කරත් මේ අපි මේ නීතිගරුකභාවයේ ක්‍රියාත්මක කර ගැනීම නීතිගරුකභාවයේ මහ ජනතාවගේ නීතිගරුකභාවයත් නිරන්තරයෙන්ම අපි අපි අනපේක්ෂිත ලෙසම සිද්ධීම් වෙනවා. ඉතින් මේක මේ පරිසර අවෙන්ඩරි කරනවානේ. ඔව් බහුවෙන්ඩරි කරනවා පාස් පාස් එක දඩේ ගෙවල ආය කරනවා. ආයසර කිරු දන්නවා මේක ගියාම නඩුවක් දාලා ගෙවන්න තියෙන 10000යි 15000යි කියලා ඒක රිස්ක් එක අරගෙන මුසු කර දේ සිද්ධියක් වෙනකොට අපිට අග්ගල මැදිහත් වෙන්න ජීවන මේ ස්ටයිල් එකනේ සභාපතිතුමා. ඒකෙන් එලියට එන්නේ නැහැ. ගෙව අය කිමි ඉන්නවා. දැන් අපි සභාපතිතුමා දැන් අපි යම් කිසි බලපත්‍රලාභියෙක් අක්‍රමිතාවයක් කරලා ඒක නැත්තුවාම ਉਹ වෙනත් නමකින් එකපාරට වෙනදනකට ඉල්ලනවා.